Hello guys, I'm Uvindu Sri Dharmawardana. අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ කොහොමද මේ Android Studio IDE එක හරියට use කරන්න කියලා. ඇත්තම කියනවා මේ Android Studio IDE එක අපි use කරන්නේ Android app එකක් develop කරන්න. මේ app එක use කරන කලින් ඔයගොල්ලෝ ගොඩක් දේවල් දැනගන්න ඕන මුලින්ම. ඔයගොල්ලෝ පේනවා මම දැනටමත් මෙතන app එකක් open කරලා තියෙනවා. අපි බලමු මුලින් ඉඳලා කොහොමද app එකක් open කරගන්න කියලා. ඊට පස්සේ බලමු අපි කොහොමද මේ Android Studio එක use කරලා app එකක් develop කරන්න කියලා. හරි. ඔයගොල්ලෝ මුලින්ම app එකක් අලුතෙන් ආරම්භ කරනවා නම් මේ ෆයිල් කෙනෙක් ක්ලික් කරලා new කෙනෙක් දීලා new project කෙනෙක් open කරන්න ඕනේ ඔයගොල්ලෝ. ඊට පස්සේ ඔයගොල්ලෝ පෙනේ window එකක් open වෙනවා. මෙතන application name එක my application කියලා තමයි දීලා තියෙන්නේ. ඔයගොල්ලෝ කැමති name එකක් දෙන්න පුළුවන්. මම මෙතන දෙනවා my demo new application කියලා. my new application කියලා දීලා next button එක click කරන්න ඔයගොල්ලෝ. ඊට පස්සේ ඔයගොල්ලෝ පේනවා මෙතන phone and tablet එකට SDK level එකක් ඉල්ලනවා. මෙතනදී ඔයගොල්ලෝ ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තමයි ලොකු ලෙවල් එකක OS එකක් දුන්නොත් ටාගට් මේ ඔයාලා හදන app එක ටාගට් කරන devices ගන්න අඩු වෙනවා. ඒක වළක්වා ගන්න ඔයගොල්ලන්ට පුළුවන් පොඩ්ඩක් අඩු ලෙවල් එකක يعني 4.3 4.4 වගේ අඩු ලෙවල් එකක OS එකක් use කරවොත් ගොඩාක් devices ටාගට් කරන්න ඔයගොල්ලන්ට පුළුවන්. ඒ නිසා මම මෙතන 4.3 Jelly Bean use කරනවා. අපි දැනට phone and tablet වලට විතරක් මේ app එක හදන නිසා මම දැනට මෙතන select කරනවා මේ ටික default තියෙන විදිහට තියෙන ඇරලා next දෙනවා. ඔබට මෙතන පේනවා අපි දැන් develop කරද්දී අපිට use කරන්න පුළුවන් activities. අපි දැන් මුලින්ම basic level එකෙන් පටන් ගන්න නිසා මම මෙතන empty activity එකක් අරගෙන next උනට පස්සේ ඔබට පේනවා අපි use කරන්න ඕන activity එක මේක default activity එක විදිහට main activity කියලා එන්නේ. මේක තමයි සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ app එක develop කරද්දී මුලින්ම එන, ඒ කියන්නේ ප්‍රධානතම activity එක. සාමාන්‍යයෙන් app එක open වෙද්දි main activity එක තමයි මුලින්ම by default open වෙන්නේ. ඒ නිසා අපි දැන් මෙතන main activity මෙහෙම තියලා finish දුන්නාම ඔයගොල්ලෝ පේනවා මෙතන progress bar එකත් එක්ක අපේ app එක create වෙනවා. හරි ඔයගොල්ලෝ පේනවා දැන් මෙතන අපේ app එක create වෙනවා. හරි දැන් අපේ app එක completely new app එක completely create වෙලා ඉවරයි. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙතන tabs දෙකක් පෙන්වනවා main activity.java සහ activity.main.xml. ඒ දෙක එහෙම තියෙන ඇරලා මම ඔයගොල්ලෝ පෙන්වනවා මෙතන ඔයගොල්ලෝ වැදගත් දෙයක් තමයි මෙතන මේ තියෙන්නේ app එකට ඇතුලේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් manifest java resource කියලා main packages තුනක් තියෙනවා. මෙතන මේ manifest කියන එකෙන් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් android manifest.xml කියලා මේ ෆයිල් එක තමයි තීරණය කරන්නේ ඔයාලා හදන app එක load කරන්නේ මොන activities ද කියලා. ඒ කියන්නේ මුලින්ම මොන activity එකද load කරන්න ඕන, ඒ කියන්නේ app එක run වෙද්දි මොන පිළිවෙලටද activities load වෙන ඕන, ඒ ඔක්කොම තීරණය වෙන්නේ මේ android manifest.xml කියන ෆයිල් එක හරහා තමයි. ඊට පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මේ java කියලා package එක දෙනවා. ඒක ඇතුලේ තියෙනවා මේ විදිහට main activity මේ ගොඩක් ඔයාලා බලා ගන්න පුළුවන්. ඔයාලා මෙතනදී මුලින්ම සැලකිලිමත් වෙන්න ඕන මේ main activity කියන එක. ඒ කියන්නේ දැන් අපි මෙතන මේ open කරලා තියෙන එක. මෙතන තමයි ඔයගොල්ලෝ app එකක් develop කරද්දී ඔයාගේ මේ activity එක use කරනවා නම් ඔයා ඒකට අදාළ code එක. එහෙම නැත්නම් Android ඒ app එකට අදාළ code එක ඔයගොල්ලෝ code එක ඔක්කොම active ඒ activity එකට අදාළ ඔක්කොම apply කරන්න ඕන මේ මෙන්න මේ main activity.java කියන file එකට. මෙතන එක activity එකක් අපි දැන් බේසික් app එකක් නේද මෙතන එක ඇක්ටිවිටි එකක් තියෙනවා. ඔයගොල්ලෝ පුළුවන් මීට අමතරව ඕන තරම් ඇක්ටිවිටීස් ඒ කියන්නේ කිහිපයක් වුණත් එකට apply කරලා ඒව එකට connect කරලා ලොකු advance apps හදන්න. දැනට මම මෙතන එක ඇක්ටිවිටි එකක් use කරන්නේ. ඒක අපි main activity කියලා අරගෙන තියෙනවා. ඔයගොල්ලෝ බලන්න පුළුවන් මෙතන android manifest file එකේ activity name එක තියෙන්නේ main activity. ඒ කියන්නේ මෙයා මුලින්ම දැන් load කරන්නේ main activity කියන එක තමයි. ඒකින්ද දැන් ඔයගොල්ලෝ app එකක් හදද්දී මේ main activity.java කියන එක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම මෙතන android manifest කියන එකත් ගොඩක් සැලකිලිමත් වෙන්න packages දෙකක් තමයි. ඊට පස්සේ ඔයගොල්ලෝ පේනවා මෙතන rest කියලා දෙනවා. මේ rest කියලා කියන්නේ resources කියන එක. මේ ඔයාලා graphically දේවල් ඒ කියන්නේ මේ ඔයගේ app එකේ colors එකේ images ඒවා ඔක්කොම මෙතන තමයි තියෙන්නේ. ඔබට බලා ගන්න පුළුවන් මේ layout කියන එකෙන් මෙතන activity main xml file එකවල පේනවා. මේක තමයි ඔයාලා හදන app එකේ preview එක. එහෙම නැත්නම් ඔයගොල්ලෝ හදන්න යන app එක කොහොමද මේක app එක run වෙන්නේ?
මේකේ ග්‍රැෆිකලි ප්‍රිවියු එකක් ඔයාලා මෙතන බලාගන්න පුළුවන්. ඒක ඔයාලා zoom කරලා මෙහෙම බලන්න පුළුවන්. මෙතන අපි මුකුත් තාම ඇඩ් කරලා නැහැ ඇප් එකට. ඔයාලා බලාගන්න මගේ අද my new application කියන එක ඔයාලා පෙන්වනවා. මේට අමතරව මේ strings කියලා තියෙන ඔයගොල්ලෝ මේකත් දැනගන්න ඕන දෙයක් තමයි. මොකද ඔයගොල්ලෝ හදන ඇප් එකේ name එක කියන ඔයගොල්ලෝ හදන සාමාන්‍ය ඇප් එකක හදන names ඒ වගේ ගොඩක් දේවල් මේ string මෙතන මේ string file එකට බලාගන්න පුළුවන්. මෙතන දැන් මම මේ my new application කියන එක change කරෝදී my new application 5 කියලා ඔයගොල්ලන්ට බලන්න පුළුවන් activity main xml මේ ෆයිල් එකේ ඒක change වෙලා තියෙනවා my application my new application 5 කියලා. ඒ කියන්නේ ඔයාලට මේ application name එක change කරන්න ඕන නම් ඔයාලට මෙන්න මෙතෙන්ට ඇවිල්ලා change කරන්න පුළුවන්. ඊට අමතරව මේ colors ඔයාලා බලාගන්න පුළුවන් මේ app එකේ අපි දාන default colors මෙහෙම තියෙනවා. ඔයාලට ඒවා වෙනස් කරන්න පුළුවන් මේ colors කියන xml ෆයිල් එක change කරලා. ඒ ටික තමයි ඔයගොල්ලෝ දැනට බේසිකලි දැනගන්න තියෙන්නේ. අපි ඉස්සරහට යද්දි තව කතා කරමු මේවා ගැන. ප්‍රධාන වශයෙන්ම ඔයගොල්ලෝ ආරම්භ Android developing වලට එන මුලින්ම Android Studio install කරපු කෙනෙක් විදිහට ඔයගොල්ලෝ කරන්න ඕන දෙයක් තියෙනවා. මුලින්ම ගිහිල්ලා settings වලට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙයි settings වල තියෙනවා editor කියන එක ගිහිල්ලා general වල auto import කියලා. මුලින්ම ඔයගොල්ලෝ අලුතෙන් Android Studio install කරලා ගොඩක් වෙලාට මේ දෙකට ටික්ස් කරලා නැහැ. ඒ කියන්නේ මේ දෙක uncheck කරලා තියෙන්නේ. ඔයගොල්ලෝගේ අතින් beginners ලා විදියට හැමතිස්සෙම පොඩි පොඩි අත්තරදී වෙන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක් imports එහෙම නැති වෙන්න පුළුවන්. ඒවා වළක්වා ගන්න පුළුවන් මේ optimize imports on the fly ඒකයි add unambiguous import on the fly කියන එක ටික් කරෝති. ඔයගොල්ලන්ට ඒ ගොඩක් වෙන වැරදි මග හරවා ගන්න බලයි. මොකද මෙයා auto import කරනවා. එතකොට ඔය වෙන්න පුළුවන් අඩුපාඩු ගොඩක් අඩු වෙනවා. ඒකත් කරන ගමන් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවා මම දැන් ඒක එහෙම තියනරලා දැනට මේ තියෙන අපි හදන Android app එකක් ඔයගොල්ලන්ට preview එකක් විදිහට මෙහෙම බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ app එක ඔයාලා run කරලා බලන්න පුළුවන්. ඒකට තමයි මෙතන තියෙන්නේ මේ play button එක. මේ කොළපාට play button එකක් වගේ තියෙන්නේ. මේක තමයි emulator එක. ඔයාලට emulator එකක් Android Studio එකෙන් දීලා තියෙනවා. මුලින්ම Android Studio දාපු කෙනෙක්ට මෙතන emulator එකක් ඔයගොල්ලෝ පේන්න ගන්නේ නැහැ. ඔයගොල්ලෝ කරන්න තියෙන්නේ එකට create new virtual device ගිහිල්ලා ඔයාල කැමති විදිහට يعني ඔයාලට ගැලපෙන විදිහට සාමාන්‍යයෙන් ඔයාලට virtual device එකක් create කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් ඔයාලගේ Android phone එකක් තියෙනම් ඒ phone එක කෙලින්ම ඔයාලගේ lap එකට හරි Mac එකට හරි connect කරලා ඒක ඔයාලට use කරන්න පුළුවන් මේ ඔයාලා හදන app එක testing කරන්න. ඒ කියන්නේ තරන් කළ බලන්න. මම දැන් ඔයගොල්ලන්ට මෙතන අපේ මගේ තියෙන emulator එකෙන් මම run කරලා පෙන්නන ඔයගොල්ලෝ කියන Android Studio එකට emulator එක මම use කරලා පෙන්නනවා ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මම මෙතන click කරාම එයාල ඉල්ලන දැනට මගේ තියෙන Nexus 5 API 24 virtual device එක මම ඒක okay කරාම ඔයගොල්ලන්ට පේනවා මගේ emulator එක open වෙනවා. ඔයගොල්ලන්ට පේනවා දැන් මගේ emulator එක open වෙලා තියෙනවා මෙතන. මේක තමයි ඔයගොල්ලන්ට දැන් මම හදලා තියෙන emulator එක. මේක තමයි මම display වෙන්නේ map එක. ඒකේ තියෙන ඔක්කොම app එක තියෙන details ඔක්කොම testing කරන එක run කරන්න ඔයාලට ඔක්කොම කරන්න පුළුවන් මේ emulator එක හරහා. හරි ඔයගොල්ලෝ පේනවා දැන් මගේ මම ඔල්ටින් ක්‍රියේට් කරපු මේ ඇප් එක my new application 5 කියන එක emulator එකේ load වෙලා තියෙනවා. මේ විදිහ තමයි ඔයගොල්ලෝ හදන apps ඒ කියන්නේ emulator එකෙන් දැන් ඔයාලා load කරලා පෙන්වන්නේ. ඔයාලට ඕන map ඔයාලා හදන ඕන map එකක් මේ විදිහට testing කරන්න preview එකක් ගන්න මේ emulator එක use කරන්න පුළුවන්. හරි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු කොහොමද මුලින් ඉඳලා app එක develop කරන්නේ මේ Android Studio එක use කරලා. අපේ channel එක subscribe කරන්න අපි code junction ඔයාලා ඉස්සරහට ගොඩක් useful වෙන videos බලන්න පුළුවන් Android developing ගැන. Thank you.